තෙරුවන් සරණයි ආයුබෝවන් දහම් පාසල් කෙටි සටහන් නවයේ ශ්‍රේණිය 8 වෙනි පාඩම නිරෝගී දිවියට සුවදායි නිින්දක් කියන පාඩම ඉතින් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් ඔබට මේ සාකච්ඡාව සමග සම්බන්ධ වෙන්නට පුළුවන් අනිකුත් පාඩම් සාකච්ඡාවන් කෙටි සටහන් සාකච්ඡාවන් නැරඹීම සඳහා අපේ නාලිකාවට සම්බන්ධ වෙන්නට කියලා මතක් කරනවා අපේ නාලිකාවෙන් මේ විදිහට පිරිවෙන දහම් පාසල කියලා ටයිප් කරලා YouTube එකේ බලුවට පස්සේ බලා ගන්නට පුළුවන් අපි දැනට ඉදිරිපත් කරලා තියෙන සියලු පාඩම් එහෙමනම් අපි බලමු අද දවසේ නිරෝගී දිවියට සුවදායි නිින්දක් කියන පාඩමේ තියෙන කරුණු මොනවද කියලා ඉතින් පළවෙනියටම තියෙනවා පළවෙනි අංකේ දිනපතා රාත්‍රී කාලයේ අධික ලෙස නිදිවැරීම නිසා සිදුවිය හැකි දේවල් මොනවද කියලා විවිධ රෝගී තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන් කායිකවත් ඒ වගේම මානසික රෝගී තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන් ආරෝග්‍ය පරමාලාභා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ඒකේ අදහස මොකක්ද නිරෝගීකම උතුම්ම ලාභයයි කියන අදහස ආරෝග්‍ය පරමාලාභා නිරෝගීකම උතුම් ලාභය කියන අදහස කායික නිරෝගී බව කියලා කියන්නේ මානසික සැනසීමට හේතුවක් කායිකව රෝගාතුරු නොවේ සිටින එක නිරෝගීව සිටින එක මානසිකව සැනසීම ඇති කරගන්න හේතුවක් නැත්නම් කායිකව අපි රෝගාතුරු වුණොත් අනිවාර්යයෙන්ම අපිට මානසිකව නිරෝගීමත්ව හොඳට හිතන්නට කල්පනා කරන්නට පාඩම් කරන්නට බැරි වෙනවා එහෙමනම් කායික නිරෝගී බව අපිට ගොඩක් වැදගත්. ඉගෙන කියා ගන්න වයසේ ඉන්න අයටත් වැඩිහිටි අයටත් හැමෝටම වැදගත්. නිරෝගීකම ඇති කරගත හැක්කේ යහපත් සෞඛ්‍ය පුරුදු ඇති කරගත්තම. නිරෝගීකම ඇති කරගන්න පුළුවන් යහපත් සෞඛ්‍ය පුරුදු වලින්. හොඳ සෞඛ්‍ය පුරුදු අතර නිදා ගැනීම සඳහා සුදුසු කාලය වෙන්නේ දිනකට රාත්‍රී කාලයේ පැය 5ක 6ක වගේ කාලයක්. පැය 5ක් 6ක් වගේ කාලයක් අනිවාර්යයෙන්ම නිදාගන්න යොදාගන්න එක හරීම නිරෝගීමත් ජීවිතයක් ඇති කරගන්න හේතු වෙනවා. රහත් ඵලය ලැබුණත් නිදි වර්ජිතව ක්‍රියා කිරීම නිසා ඇස් දෙකම රෝගී වී අන්ධභාවයට පත්වෙච්ච භික්ෂුන් වහන්සේ කෙනෙක් පිළිබඳව බෞද්ධ සාහිත්‍යය සඳහන් වෙනවා. උන්වහන්සේ පෙර කරන ලද කර්මයක් නිසා එහෙම වුණා කියලා සඳහන් වෙනවා. ඒ වුණත් චක්කුපාල තෙරුන් වහන්සේ එක දිගටම භාවනා කිරීම සඳහා මාස 3ක් නිදි වර්ජිතව සිටියා. ඒ නිසා තමයි අවසානයේදී ඇස් අන්ධභාවයට පත්ුනේ කියලා සඳහන් වෙනවා. බුදුදහමට අනුව නින්දහා සම්බන්ධ ආදර්ශ බුදුරජාණන් වහන්සේ සෑම දිනකම රාත්‍රී කාලයේ නියමිත කාලයේ සැතපෙනවා. රාත්‍රී කාලයේ බුදුරජාණන් වහන්සේ කොයි ආකාරයේ ලෝකයාට ධර්මයේ දේශනා කරමින් වැඩ සිටියත් අනිවාර්යයෙන්ම උන්වහන්සේ සැතපීම සඳහා කාලයක් වෙන් කරගෙන හිටියා. භික්ෂුන් වහන්සේලාටත් ප්‍රමාණවත් කාලයක් සැතපීමට අනුදැන වදාරලා තියෙනවා. එහෙමනම් අනිවාර්යයෙන්ම නිදා ගැනීම කියන එක හැමෝටම වැදගත් කාරණාවක්. අධික නිින්ද නිසා සිදුවෙන අලාප. ඔන්න අධික විදිහට නිදා ගන්නවා නම් ඒකත් හොඳ නැති දෙයක්. අධික විදිහට නිදා ගන්නවා නම් ඒකත් හොඳ නැති දෙයක්. තම වැඩ අතපසු වීම රෝග හට ගැනීම වැටියෙන් නිදාගත්තොත් ඒත් ලෙඩ වෙනවා අඩුවෙන් නිදාගත්තොත් ඒත් අපිට ලෙඩ වෙන්න පුළුවන් රෝග හට ගැනීම කායික මානසික ශක්තිය දුර්වල වීම නිින්දාවට ලක්වීම ආර්ථික හා සමාජ පරිහානියට ළඟා වීම ඉතින් ඒ විදිහේ තත්වයන් වලටපත් වෙන්න පුළුවන් අධික විදිහට නිදි වරාගෙන කටයුතු කළාට පස්සේ නිදිවර්ජිතව අනවශ්‍ය ලෙස කාලය ගත කරන අවස්ථා විදිහට සංගීත ප්‍රසංග නාට්‍ය හා චිත්‍රපට නැරඹීම මුහුණු පොත නැරඹීම මුහුණු පොතේ සිටීම Facebook කියලා කියන්නේ අන්තර්ජාලය භාවිත කිරීම වෙබ් අඩවි හා රූපවාහිනී වැඩසටහන් නැරඹීම මත්ද්‍රව්‍ය භාවිතය සූදුව හිස් වචන කතා කරමින් සිටීම විනෝද ගමන් යාම ඒ වගේ වෙලාවන් වලදී අනවශ්‍ය විදිහට නිදි වර්ජිතව අනවශ්‍ය විදිහට කාලය ගත කරනවා. ඉතින් ඒක හොඳ දෙයක් නෙමෙයි. බෞද්ධ මතය හා වෛද්‍ය මතය අනුව
නිදිවැරීම නිසා ඇතිවිය හැකි තත්ත්වයන් වනවද ඇස් රෝග හිසේ කැක්කුම සමී රෝග මුහුණ අවපහ ගැන්වීම ඒ වගේ රෝග අතුරු තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් ජාකරුන් යානු යෝගය කියලා වැදගත් ගුණයක් බුදුදහමේ උගන්වනවා. මොකක්ද මේ ජාකරියානු යෝගය කියලා කියන්නේ? නිදිවරා භාවනා කරන ක්‍රමයක්. පමණ දැන නිදිවර්ජිතව භාවනා කරලා මාර්ගඵල ලබා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියෙන ක්‍රමයක්. ප්‍රමාණවත් වෙන විදිහට නිදිවර් වර්ජිතව අධික විදිහට නිදාගන්නේ නැතිව ප්‍රමාණවත් විදිහට නිදිවරාගෙන භාවනා කරලා මාර්ගඵල අවබෝධය ඇති කර ගැනීම ක්‍රමයක් තමයි ජාකරියානු යෝගය කියලා කියන්නේ. අත්‍යවශ්‍ය වූ යහපත් ක්‍රියාවන් සඳහා නිදිවර්ජිතව සිටීමට සිද්ධ වෙන අවස්ථා තියෙන්න පුළුවන්. අපි බලමු මේ මොනවද කියලා. තම නිවසේ සිදුවන පිරිත් පින්කමකදී පිරිත් ඇසීම. ඒක අවශ්‍යතාවයක් නිසා නිදිවර්ණ අවස්ථාවක්. මංගල හෝ අවමංගල අවස්ථාවක නිදිමැරීමට සිද්ධ වීම ඒක අවශ්‍ය දෙයක්. අවශ්‍ය කාරණාවක්. ඊළඟට තම නිවසේ සිදුවන පිරිත් පින්කමකදී වගේම මංගල අවමංගල අවස්ථාවකදී වගේම විභාගයට පෙනී සිටීම සඳහා පාඩම් කරන එකත් අවශ්‍ය කාරණාවක්. මව්වරුන් තම දරුවන්ගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා නිදිවර්ජිතව සිටීමත් එක අවශ්‍ය දෙයක්. ආරක්ෂක නිලධාරීන් තම රැකියා අවශ්‍යතා සපුරාලීමට සිකුරිටි සේවයේ යෙදිලා ඉන්න අය ආරක්ෂාව සඳහා අනිවාර්යයෙන්ම නිදිවර්ජිතව සිටින්නට වෙනවා. පැල් රකින ජනයා තම හේන් කුඹුරු වනසතුන්ගෙන් ආරක්ෂා කරගන්නටත් නිදිවර්ජිතව ක්‍රියා කරනවා. ඒ විදිහට නිදිවර්ජිතව ක්‍රියා කරන්නට සිදුවෙන අවස්ථාවනුත් තියෙන්නට පුළුවන්. සුව නින්දක් ලබා ගැනීම නිසා අපිට ඇතිවන යහපත් ප්‍රතිඵල. වැය වූ ශක්තිය නැවත වර්ධනය වෙනවා. විඩාව සංසිඳෙනවා. පසුදා අවදි වූ පසු කයට හා මනසට ප්‍රබෝධයක් ඇති වෙනවා. නැවතත් ජව සම්පන්න විදිහට වැඩ කිරීමේ ශක්තිය ඇති වෙනවා. හිසරුදාව ඇස්රුදාව ආදී ලෙඩ රෝග ඇති වෙන්නේ නැහැ. කායික හා මානසික නිරෝගී බව ඇති කරගන්න පුළුවන්. ඒ විදිහේ වාසි ගොඩක් නිදිවර්ජිතව කටයුතු නොකර ප්‍රමාණවත් විදිහට සුවබර නිින්දක් ලබා ගැනීමෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් පුහුණුවට කියන කොටසේ තියෙනවා ලස්සන කවියක්. අපි ඒ කවියක් ටිකක් කියලා බලමු. බුදු හිමි වැඩිය මංගමය පිය ඔසවන්නේ යම් කිසි කෙනෙකු දිවර සතුටින් ඉන්නේ නිවැරදි ක්‍රියාවෙන් නිරතුරු පසුවන්නේ සුවසේ නිදාගෙන සුවසේ පුබුදින්නේ. ඒ විදිහට බුදුහිමි වැඩිය මග මය පියෝසවන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට ප්‍රමාණවත් විදිහට නිින්දක් ලබා ගනිමින් නිරෝගිමත් කෙනෙක් විදිහට ක්‍රියා කරන්නට කටයුතු කරනවා. යම්කිසි කෙනෙකු දිවරෑ සතුටින් ඉන්නේ රෑ දවල් දෙකේම සතුටින් ඉන්න පුළුවන්. හොඳට නිදාගෙන විවේක අරගෙන සුවබර කයක් සුවබර හිතක් තිබුණොත් විතරයි. නිවැරදි ක්‍රියාවෙන් නිරතුරු පසුවන්නේ නිවැරදි දේවල් කරන අයට නිදිවර්ජිතව ක්‍රියා කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. නිවැරදි දේවල් කාලය කළමනාකරණය කරගෙන කාලසටහනකට අනුව සිද්ධ කරද්දී හරිම නිරෝගිමත්ව පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. සුවසේ නිදාගෙන සුවසේ පුබුදින්නේ අන්න සුවසේ නිදාගන්නට පුළුවන්, සුවසේ අවදි වෙන්නට පුළුවන්, අවදි වෙලා ප්‍රබෝධමත් විදිහට දවස පුරා වැඩ කරන්නටත් පුළුවන්. හොඳ නිින්දක් අපේ ශරීරයට ලබා ගත්තට පස්සේ හොඳයි. අපි ඒ සාකච්ඡා කළේ පිරිවෙන දහම් පාසල තුලින් නවයේ ශ්‍රේණී 8 වෙනි පාඩම. අපි ඊළඟට නවයේ ශ්‍රේණී 9 වෙනි පාඩමත් මේ විදිහටම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පාලි අභිධර්ම කොටස් ඒ හැම එකක්මත් මේ විදිහට පාලි පරිවර්තන ඒ වගේම අභිධර්මයේ විශේෂ කොටස් ඒ හැම එකක්ම මේ විදිහටම කෙටි සටහන් විදිහට කතා කරන්නට සාකච්ඡා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. එහෙමනම් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්නට කියලා දුවල පුතාලා හැමදෙනාටම මතක් කරනවා.
මේ නාලිකාව දන් ගැන දන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් ඒ අයටත් මේ ගැන දැනුවත් කරන්නට කියලාත් මතක් කරනවා. එහෙමනම් හොඳයි දුවේ පුතේ හැමදිනාටම තෙරුවන් සරණයි.